ආයුබෝවන් අද 2024 වෙනි මාසේ 23 වෙනි බ්‍රහස්පතින්දා මෙන්න අදත් www.helanews.lk වෙබ් අඩවියෙහි රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය සාගර සම්පත් ජයසිංහ විසින් සිරස්තල කොරෝනා හේතුවෙන් පොළොන්නරුවත් වසා දැමේ පාර්ලිමේන්තුව නැවත රැස් කිරීමට විපක්ෂය දතකයි ඉතාලිය වසා තිබෙදී පාටි දමා 11කට දඩ COVID-19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මසක වැටුප පළමු වරට ලතින් ඇමරිකානු රටකිනුත් කොරෝනා ආසාදිතයෙකු හමු වේ පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමගම ප්‍රදේශයේ වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා එහි පුද්ගලයන් 22000කට අධික ප්‍රමාණයක් වැසෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම කොරෝනා රෝගියා නාවික හමුදා බටේකු ලෙස හඳුනාගෙන තිබෙනවා ජනාධිපතිවරයාගේ මැතිවරණ ගැසට් නිවේදනය අවසන් වී ඇති හේයින් නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සංවිධානය අද ප්‍රකාශ කළා. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ COVID-19 හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා ජනාධිපතිවරයා විසින් කරන ලද පාර්ලිමේන්තු විසිරුවීම දැන් නීති විරෝධී බවයි. ඒ අනුව නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමට බලාපොරොත්තු වන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. කොරෝනා රෝගය හේතුවෙන් මුළු ඉතාලියෙම සම්පූර්ණයෙන්ම වසා තිබියදී තට්ටු නිවාසයක සාදයක් පැවැත්වූ ලාංකිකයන් 11 දෙනෙකුට විරුද්ධව නීතිමඟින් ක්‍රියා කිරීමට එරට පොලිසිය ක්‍රියා කළා. මේ අනුව යුරෝ 3000ක දඩයකට යටත් කිරීමටයි එරට බලධාරීන් ක්‍රියා කළ ඇත්තේ. මෙම පුද්ගලයන් ඇඳුරු නීතිය නොතකා සාදයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. COVID-19 අරමුදල සඳහා අමාත්‍ය මණ්ඩලයේ මසක වැටුප පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍යවරයා අද තම අනුමැතිය පළ කළා. මේ අනුව අමාත්‍යවරුන්ගේ මසක වැටුප COVID-19 අරමුදලට පරිත්‍යාග කරනු ඇති. පළමු වරට ලතින් ඇමරිකානු රටකින් කොරෝනා ආසාදිතයෙකු හමු වී තිබෙනවා. බ්‍රසීලයේ ජනාකීර්ණ නගරයකින් මෙම ආසාදිතය හමු වූ බවයි වාර්තා වන්නේ. එම නගරයේ මිලියන 12ක ජනතාවක් වාසය කරන බවයි එරට බලධාරීන් අද ප්‍රකාශ කළේ. අදට නියමිත www.helanews.lk වෙබ් අඩවියෙහි රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත් වෙනවා. යලිත් හෙට රාත්‍රියේ හමු වන තුරු ඔබට සුවදායි රාත්‍රියක්.